විශ්වපියස තෙරුවන් සරණයි දේවිපීඨයි අදත්ම අපේ පුණ්‍යානුමෝදන ස්තුතිය පිරිනමනවා වර්තමාන ශීඝ්‍රයෙන්ම ජනප්‍රියමින් ඉහළට යන විශ්වපියස නාලිකාව සුබපතනවා නාලිකා මහේන මැතිණියටත් විශේෂයෙන් මා වෙනුවෙන් ඔබ වෙනුවෙන් මගේ මේ දේශන ඉතාම අලංකාර පසුවිම් සකස් කරලා පටිගත කරලා බොහොම උනන්දුවෙන් විශ්වපියස නාලිකාවට නොමිලේම ලබා දෙන දිවිසෝ සේවා මාධ්‍යංශයට මාධ්‍යංශයේ කැමරා ශිල්පී මහතුරුන්ට මගේ පුණ්‍ය අනුමෝදනය පිරිනමනවා. අද මගේ මාතෘකාව අමුතුයි වෙනස් පාට. පාට ගැන මට දෙපැත්තක සම්බන්ධයක් තියෙනවා. එකක් මගේ වෘත්ති ජීවිතයේ මා චිත්‍ර ශිල්පියෙක් නිසා මට ඒ පැත්තෙන් පාට ගැන ලොකු ඥාතිත්වයක් තියෙනවා. අනිත් පැත්තෙන් වර්ණ නිතරම ආධ්‍යාත්මික ලෝකයේ සමග ගැටෙන නිසා සම්බන්ධතාවයක් තියෙන නිසා මට ඒ පැත්තෙන් යම් අයිතියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා පාට ගැන කතා කරන්නට. ඒ නිසාම මම අද මගේත් පාට වෙනස් කරගෙන ඔබ ඉදිරියට පැමිණියා. අද මගේ රිලැක්ස් දවසක්, විවේකී දවසක් මා වෙන් කරගත්තා. ඒක නිසා මා සැහැල්ලු ඇඳුමකින් සැරසුණා. නමුත් අද මට මේ ආරාධනාව තියෙන නිසා විශ්වපීස නාලිකාවට දේශනයක් කරන්න මම ඒ ආකාරයෙන් පැමිණියා. මොකද මගේ මාතෘකාවත් වර්ණ නිසා. වර්ණ ගැන කතා කරනකොට පළවෙනියෙන්ම අපිට කතා කරන්න සිද්ධ වෙන දේ තමයි සූර්යාලෝකය. මේ ආලෝකය තමයි අපි මේ සියලු වර්ණ දකින්නට භාවිතා කරන්නේ, ඩේලයිට් නමින් හඳුනන්නේ. මේ ඩේලයිට් එක නැත්තම් සූර්යාලෝකය මොන පාටද? ඔබ කියයි අවර්ණයි, පාටක් නැහැ. සමහර අය කියයි සුදු ආලෝකය, සුදු කිරණ. නොඑක් නම් වලින් හඳුන්වනවා සුදු පාට කියන්නේ මේකට. ඉතින් එහෙම පාටක් විදිහට නාවත් ඒක බ්‍රයිට්නස් තත්ත්වයේ අනුව සාම්ප්‍රදායේ භාවිතා වෙනවා සූර්යාලෝකයේ සුදුයි කියලා. සුදු ලැකරටින් එකක් වගේ ඉරෙන් සුදු පාට එළියෙන්නේ නැහැ. නමුත් ඒක එහි තියෙන වර්ණාවලී ස්වභාවය නිසා අපි භාවිතා කරනවා සුදු ආලෝකයේ නමින්. එතකොට මේ සුදු ආලෝකය විද්‍යාව ඉගෙන ගත්ත ඔබ දන්නවා, බොහෝ දෙනා දන්නවා වර්ණ හතකින් සමන්විතලා තියෙන කියලා. ඒ වර්ණ හත තුල තියෙන වර්ණ ඔබ දන්නවා, දම් පාට, ඉන්ඩිගෝ නැමැති නිල් පාට, නිල් පාට, කොළ පාට, කහ පාට, තැඹිලි පාට සහ රතු පාට. මේ සප්ත වර්ණකෙන් තමයි සූර්යාලෝකය සමන්විතලා තියෙන්නේ. මේ සප්ත වර්ණක එකතු වුණාම දීතිමත් ඔය සුදු ආලෝකය ලැබෙනවා කියලා විද්‍යාවේදී අපි ඉගෙනගෙන තියෙනවා. නැවත ඒ සුදු ආලෝකය විශ්ලේෂණය කරාම මේ පාට හතර වෙන් වෙනවා. අර ප්‍රිස්මයක් කරහා යම් යම් කාච වගේ වීදුරු පලිඟු හරහා මේ ආලෝකය ගමන් කරාම වෙන් වෙනවා. එහි තියෙන වර්ණාවලිය වෙන් වෙනවා. මම පහුගිය දවසේ දෙවිසෝ වැඩසටහන ගුජ කරා. සමහර අය දකින්න ඇති මේ දේදුන්නේ වර්ණ කියන මේ සූර්යාලෝකයේ වර්ණ විභේදනය වෙලා දේදුන්න විදිහට හැදෙන ඒවට බොහෝ දෙනා හාස්කම්, රැස්විහිදීම් ආදී වශයෙන් භාවිතා කරා. ඒ ගැන මා කියලා තියෙන නිසා නැවත කියන්නේ නැහැ. මා කතා කරන්නේ අද වර්ණ ගැනයි. එතකොට මේ වර්ණ ගැන කතා කරනකොට අපි ආධ්‍යාත්මික දේනේ කතා කරන්නේ. ඔන්න එතකොට අපිට තියෙනවා මෙතන අවස්ථාවක් සුදු පාට වර්ණය ගැන කතා කරන්න. ප්‍රථමයෙන්ම කෙනෙක් එතකොට සුදු පාට වර්ණය ඇඳගෙන ඉන්නවා කියන්නේ සියලුම වර්ණ ඇඳගෙන ඉන්නවා කියන එක නේද? සුදු වර්ණය තුළ, සුදු ආලෝකයේ සුදු ඒ කිරණය තුළ සියලු වර්ණ තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අවශ්‍ය නම් මිශ්‍රණයක් කියලා කියන්න පුළුවන්. අපි බලමු සුදු වර්ණයේ තියෙන විශේෂය කොහොමද කියලා. ඔබ දන්නවා පන්සල යනකොට සුදු ඇඳගෙන යනවා, මළ ගෙදරක යනකොට සුදු ඇඳගෙන යනවා, කතෝලික ඇත්තෝ ක්‍රිස්තියානි අය සමහර අය කළු ඇඳගෙන යනවා. ප්‍රධාන මූලික වර්ණ දෙකක් විදිහට සමාජයේ සලකනවා, සුදු පාට සහ කළු පාට. සුදු පාට සුදු කිරණ, යහපත් කිරණ, එහෙම තමයි සුදු පාට කියන්නේ. කළු පාට කියන්නේ පව් පාට, අයහපත් කිරණ ආකර්ෂණය කරන. නොඑක ඒවා කියනවා. මොකද ඔය යක්ෂ භූත ප්‍රේත කොටස් සමග සම්බන්ධ වෙන ගුප්ත විද්‍යා කටයුතුවලදී කළු පාට භාවිතා කරනවා. සමහර අය නොදෙනොත්කමට කළු නූලුත් දාගන්නවා. කළු නූලට ආකර්ෂණය වෙන්නේ සමාන දෙයට සමාන දෙය ආකර්ෂණය වෙනවා. ඔතන තමයි ඔය තියෙන නියමයි. එතකොට කළු නූල් වලින් මං හුඟක් අයට කියනවා කළු නූල් දාගන්න එපා, යන්ත්‍රයක් කවුරු හරි දැම්මොත් රත්තරන් චේන් එකක් පුළුවන් නම්, එහෙම නැත්නම් සුදු නූලක් නැත්නම් කහ නූලක් වගේ දෙයකින් පැලඳ ගන්න කියලා. මොකද
කළු පාට නූලට කළු පාට දේවල්ම ආකර්ෂණය වෙනවා. එතකොට සුදු පාටට කුමක්ද ආකර්ෂණය වෙන්නේ? සුදු වර්ණය අපි භාවිතා වෙනවා යහපත් හැම තැනකදීම. සුදු වර්ණයට කියනවා පාරිශුද්ධ වර්ණය කියලා සුදු නිසා. පාරිශුද්ධ කිරණේ සුදු කිරණේ කියලා කියනවා. එහෙම සඳහන් වෙනවා. එතකොට මෙහි සාවද්ද සහ නිර්වද්ද කියලා මත දෙකක්ම තියෙනවා. සමහර අය පිළිගැනීමක් තියෙනවා සුදු පාට ඇඳලා ඒ ආකාරයෙන් සිල්වත් භාවයේ රැකගෙන සීලය සකස් කරගෙන ගියාම මේ සංසාර ගමනට යම් උදව්වක් තියෙනවා. ඒ සෝවන් වගේ තත්ත්වයට යනකොට සුදු ඇඳලා සුදු කරපටියේ සීල්ටෙද්ද දාලා සුදු පාටින් ගියාම යම් ඉහළ තත්ත්වයට යන්න පුළුවන් බණ භාවනා කරනකොට සුදු ඇඳාම කියලා මතයක් තියෙනවා. එහෙමනම් සුදු පාට ඇඳලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ. ඒක ඉතින් බොරු වෙනවා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. එතකොට අපේ ගෞරවනීය සංඝරත්නය සුදු පාට නෙවෙයි අඳින්නේ. ආධ්‍යාත්මික තලවල ගියායේ බ්‍රාහ්මණ අය සුදු නෙමෙයි අඳින්නේ. මගේ ඉන්දියානු ගුරුවරු, හිමාල ගුරුවරු බොහෝ දෙනෙක් තැඹිලි පාට වස්ත්‍රය අඳින්නේ ඔබ දැකලා ඇති රූපවල. එහෙම ඒක ශංකරාචාර්ය පරපුරෙන් පැවතෙනකොට ආපු සම්ප්‍රදානුකූලව ඒ ඇත්තෝ ඒ ගුරු පාට වස්ත්‍රය අඳිනවා. නමුත් මහර්ෂිතුමන් ඇන්දේ බොහෝ වෙලාවට සුදු වස්ත්‍රය. දැන් අදත් වර්තමාන ඉන්දියාවේ ඉන්න ආගමික නායකවරු ඉන්නවා ශ්‍රී රවිශංකරතුමා වගේ අය සුදු අඳිනවා. සමහර එතුමගේ ගුරු ඌ මගේත් ගුරු ඌ මහර්ෂිතුමන්ගේ ආభాෂෙන්ද දන්නේ නැහැ. මම නම් ඉතින් මගේ ගුරුතුමත් ඒ වස්ත්‍රය අඳිනවට මම ඉතින් කමිස කඩන අඳිනවා ලංකාවේ නැත්තම් වැඩි අමාරු වන්දා. හැබැයි ඇන්දේ සුදු ඔය වස්ත්‍ර දෙක අඳිනවා. එහි යම් හේතු තියෙනවා. ඒතර අපි කතා කරන්නේ අද මේ සුදු පාටවල තියෙන විශේෂක මොක්ද කියලා. එතකොට මේ නිර්වාණ ගාමී වෙන්න සුදු වස්ත්‍රයේ අවශ්‍යතාවයක් නැහැ. ධම්මපදේපා බුදුරජාන් වහන්සේ යම් තැනක මේ ගැන කියලා තියෙනවා. නොඑක් නොඑක් ලස්සන විදිහට විසිතුරු විදිහට අඳගෙන හිටියත් කෙනෙක් එයා සිල්වත් භාවයෙන් ආධ්‍යාත්මික தත්ත්වයේ දිනු කර ගන්නවා නම් එයා යම් පළක් ලබනවා. ඒ ඊටාම සුදු වෙත සිල්වත් භාවයෙන් යුතුව ඇඳුම් ඇඳගෙන හරි නොසන්නාල වැඩක් කරොත් එයාට යම් ප්‍රතිලාභයක් අත් වෙන්නේ නැහැ යහපත් ආකාරය කියලා දේශනාවේ තියෙනවා. ඒතර මම ඔබට අද කියන්නේ සුදු පාට සහ අනිත් පාටවල තියෙන ලාභ සහ ලාභ ගැනයි. මම මේ ටිකෙන් ටික කියාගෙන ඉන්නේ. එතකොට ඇයි පළවෙනි එක තමයි මේ සුදු පාටට මේ පිළිගැනීම අවිලා තියෙන්නේ. පළවෙනි එක සුදු වස්ත්‍රයේ පිරිසුදුකමක් තියෙනවා. සුදු පාට පාරිශුද්ධ පාටක් කියලා කියන්නේ එහි යන්තම් හරි පොඩි කිලුටක් ගෑවුනොත් පේනවා. එතකොට පිරිසුදුකම ගැන එතන යම් සාධකයක් තියෙනවා අපිට. පිරිසුදු වස්ත්‍රයක් කියන එක අපිට පිළිගන්න පුළුවන්. ඒ සුදු පාටින් හොඳට තියෙනවා. කිලුට වෙලා නැහැ. වස්ත්‍රයේ වෙන පාට වෙදිලා නැහැ. කළු පාටකේ ගෑවුනොත් පේන්නේ නැහැ. තද ගුරු පාටකේ ගෑවුනොත් පේන්නේ නැහැ. අපේ බණ භාවනාවල නියුතු ඒ අය වනේ ජීවත් වෙන අය කිලුටුනොත් මේක ප්‍රශ්නයක් නිසා අඳුරු වස්ත්‍රයක් ඇඳ ගන්නවා. මොකද නැත්තම් භාවිතයේ අපහසු නිසා. ආරණ්‍ය සේනාසනවල අපේ ස්වාමීන් වහන්සේලා අඳුරු පැහැ සිවුරක් භාවිතා කරනවා. පඬු පොල භාවිතා කරනවා. නොඑක විදිහට මොකද යන්තම් හරි පොඩ පොඩ කිලුටුනොත් මේක අශෝභනයි. ඒක ඒගොල්ලන්ගේ පැවැත්මේ එන දේ. එතකොට අද මේ පිරිසුදු භාවයේ තියෙන චාම්කම තියෙන බොහෝ දෙනා සුදු වස්ත්‍රය අඳිනවා. විශේෂයෙන් බෞද්ධ මළගෙවල් වලට යන අය සුදු වස්ත්‍රයෙන් තමයි සැරසිලා යන්නේ. ඒක සාම්ප්‍රදායික වෙලා තියෙනවා. මොකද නිකන් කැරොල් ඇඳගෙන නිකන් කානිවල් යනවා වගේ යන්නේ නැහැ. එහෙම සම්ප්‍රදායක් තියෙන නිසා ඇඳගෙන යනවා. ඊට අතිරේකව විහාරස්ථානයට ගිහිල්ලා අපි අපේ ආගමනුකූල ආධ්‍යාත්මික කටයුතු වල යෙදෙනකොට සුදු වස්ත්‍රය අඳිනවා. එතකොට සියල්ලම සමානයි. ඒකේ වෙන වෙන ලස්සනවල් අමුතු අමුතු කැපිපෙනීමේ කතන්දර නැහැ. කවුරුත් සුදුයි සුදු ඇඳුම ඇඳගෙන ඉන්නේ. ඒ නිසා එහි තියෙන සරල භාවය නිසා සුදු අඳිනවා. දකින්නාට ප්‍රිය උපදවනවා. බාල් සුදු වස්ත්‍රයෙන් සැරිසිලා ඉන්න කෙනෙක් දැක්කහම එනවද නිකන් කුලප්පු වෙලා හැංගීම නැහැ. දෙන්නේ නැහැ. හැබැයි සුදු එකක් හරි කොට නැන්දොත් නම් එහෙම වෙනවා. මා කියන්නේ ඒක නෙවෙයි. ඊළඟට මේ වර්ණවල නොඑක් ගති ස්වභාවලුත් තියෙනවා. අපි දෙවුණු එතෙන්ට යන් අද සමාජයේ තවත් අය සුදු ඇඳගෙන ඉන්නවා. අපි අකමැති කොට්ටාසයක් ඉන්නවනේ රටේ. ඒ අය සුදු ඇඳගෙන ඉන්නේ. උඩට පහළට සුදු ඇඳගෙන ඉන්නේ. ඒ බාහිරෙන් පාරිශුද්ධ භාවය පෙන්නන්න බොහොම පාරිශුද්ධ පිවිතුරු අය කියලා පෙන්නලා නොඑක් වැරදි වල ලෙදිලා ඒක වහගන්න. ඒකනේ කරන්නේ. වලට හොරු, කබ්බ හොරු, තක්කඩි සුදු ඇඳගෙන මෙතින්ලා මෙතෙන්ටත් සුදු කරගන්නවා. ඒ
අපේ ගෞරවනීය සංඝරත්නයේ පින් සිද්ධ වෙන්න නූලයි 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 මෙතන එනකම නූල් ඊට වඩා ලේසි නූලෙන් view රෙද්දක් මෙතන අතේ උතා ගත්තා නම් මම එයාට මතක් කරනවා ලේසි මෙතන නූල් ගැට ගන්නට වැඩිය ඒ අතිරේකව සුදු වස්ත්‍රයෙන් සැරසිලා දිලිසි දිලිසි යනවා එතනදී කියන්නේ අපි පාරිශුද්ධ උත්තමය ඔය හොරකම් තක්කඩිකම් ගෑවිලාවත් නැති කියලා සමාජයට පෙන්වන්න ඇඳගෙන මොකද සමාජයේ සුදු වස්ත්‍රයෙන් සැරසිලා ඉන්න කෙනා හොඳ පාරිශුද්ධ කෙනෙක් විදිහට සැලකීමක් පිළිගැනීම තියෙන නිසා ඒ අය ආන්න ඒ මතය යොදා ගන්නවා Tamanට හැංගෙන්න සියලු දෙනාම සමානව පෙනීමේ අවශ්‍යතාවය නිසා වෙන්න ඕනේ ගරු අධිකරණයේදී තියෙන සම්මතයක් මම හිතන්නේ නීතියක්ද මන් දන්නේ නැහැ සුදු තමයි අඳගෙන එන්න කියන්නේ අඳගෙන යන්නේ මෙතෙන් බෙල්ල එහෙම වහලා පිළිවෙලට යා යුතුයි සුදු එතකොට මේ සුදු වස්ත්‍රයෙන් වෙන යමක් තියෙනවද කියලා අපි බලමු මගෙන් සිත්සු වැඩසටහනේදී කෙනෙක් ඇහුවා මේ සුදු වස්ත්‍රය ගැන ඇහුවා එහිදී මොකද්ද වෙන්නේ කියලා මේ සුදු වස්ත්‍රය ඇඳීම ආධ්‍යාත්මික දියුණුවට උදව්වක් වෙනවද කියලා එහෙම නැත්තම් සුදු ඇඳගෙන ආධ්‍යාත්මික කටයුතු ලේදීමේ පළක් නැහැනේ. ඒතර සුදු වස්ත්‍රයෙන් යමක් වෙනවද? වෙන්නේ නැහැ. පැහැදිලිවම ආධ්‍යාත්මික දියුණුවට සුදු වස්ත්‍රයකින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි වක්‍රව උදව්වක් වෙනවා. මොකද වක්‍රව වෙන උදව්ව? සුදු පාට අපි ඇඳගත්තාම අපේ හැඟීම් වෙනස් වෙනවා. අපේ භාවමය තත්ත්වයන් ගොඩක් වෙනස් වෙනවා. අපි හොඳට නාලා කරලා පිරිසිදු වෙලා හොඳ පිරිසිදු වස්ත්‍රයකින් ඇඳලා සංගමයෙන් යුතුව අපේ ආගමනානුකූල වතාවත්වල එහෙම හෙදිලා බෞද්ධ නම් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එහෙම එකත් පස්ස පොඩ්ඩක් වාඩිලා බලන්න හිතේ කලබලයක් ඇති වෙන්නේ නැහැ. නරක සිතුවිලි ආවේගකාරී සිතුවිලි එන එක බොහොම අඩු වෙනවා. ඒ වස්ත්‍රය අපේ මනසට කරන බලපෑම නිසා. ඉතින් අපේ මනසත් එක්ක එකතු වෙලානේ අපි යම් ආධ්‍යාත්මික තත්ත්වවලටපත් වෙන්නේ. අන්න එතකොට ඒ වාසිය තියෙනවා. එතකොට මම අද ඇඳලා තියෙන කහපාට කමිසයක් සුදු දෙක බොහොම කිට්ටුයින් යන එකක්. ඒකට කහපාටත් ඔන්න තියෙනවා මං එන තැන ඇවිස්සෙන වර්ණයක් නෙමෙයි. මේ වර්ණාවලිය තියෙනවා ෆැමිලිය කලර්ස් නන් ෆැමිලිය කලර්ස් කියන්නේ එකම පවුලේ වර්ණ වෙනස් පවුලේ වර්ණ කියලා තියෙනවා විරුද්ධ වර්ණ තියෙනවා. එකට තිබ්බහම පොඩි අවුලක් වෙනවා. සමාජයේ ගැළපෙන්නේ නැති දෙන්නෙක් එකට තිබ්බොත් කසාද බඳලා හරි තිබ්බොත් යම කෙලියක් වෙනවනේ. එක ළඟ මේෂ දෙක කන්තෝරු හැරීරු ගැළපෙන්නේ නැති උන් දෙන්නෙක් එතන අපායක් බවට පත් වෙනවා. මේ වගේමයි වර්ණ ගැටුම් ඇති කරගන්නවා එකට ගැළපෙන්නේ නැති වර්ණ භාවිතා කරනවා. දැන් සුදු වර්ණය ගැන මම ඔබට කියාගෙන ආවා. ඒ වගේම අනිත් වර්ණ ගැන කියනවා. නිවෙස් පාට කරනකොට පරිස්සම් වෙන්න. ගැළපෙන වර්ණ තියන්න. උදාහරණයක් කිව්වොත් මේ තද කොළ පාට වර්ණයයි රතු පාට වර්ණයයි එකට තියරේ නැහැ හැපෙනවා. ඒක නන් ෆැමිලිය. එක පවුලේ නෙමෙයි. ලොකු මානසික ගැටුමක් ඇති වෙනවා. සමහර නිවෙස් තියෙනවා බලන්න ගැළපෙන්නේ නැතුව වර්ණ යොදලා. ඊළඟට සිත නිමෙනසා සිතට නොයෙක් හැඟීම් ආවේගශීලී දේවල් එන හැඟීම් එන වර්ණ තියෙනවා. රතු පාට වර්ණය. රාගේ උස්සන්න කරන හැඟීම් උස්සන්න කරන ආවේගශීලී වර්ණයක්. එහෙම තමයි වර්ණාවලියේදී පිළිගැනීම තියෙන්නේ. ඒක නිතර නිතර දැක්කම ඇවිස්සෙනවා. ඔබ දැකලා ඇති අර කුළුහරක් සමග සටනේදී ඉස්සරහට ගියලා මේ කුළුහරක ෆෝම් කරලා ගන්න ඌට යකානක් ගල ගන්න රතු පාට කොඩියක් වගේයක් මෙනුවාම ඌට මාර ආවේශෙලා අර වනපිකාව සම්බෝල හදන්න පස්සේ පනනවා. ඔබ දැකලා ඇති රතු පාට. ඊළඟට අනුතර හඟවන්නේ රතු පාටේ. රතු ලයිට් එක වාහනවල තියෙනවා. රතු කොඩියේ වනනවා. එතන කෝච්චියේ පදිංචි වෙනවා. යන්නේ කොළ පාට වෙනවාම යනවා. කලර් ලයිට්ස් පාරේ තියෙනවා. ඒවෙන් අනුතුරු හඟවනවා රතු වර්ණය. එතකොට සෞම්‍ය වර්ණයේ විදිහට ඔබට අනුතුරක් නැහැ කියන භාවිතා කරනවා කොළ පාට වර්ණය. ඒක සමාජ සම්මතයේ ඇති කරගත් වර්ණයක් මිසක් නැත්තම් කිය යන්න අරු UMP කඩේ යනවා. කොළ පාට අනුතුරක් නැහැ කියනවා කියලා නෑ නෑ. ඒගොල්ලෝ ගැන කියනට වැඩිය හොඳයි වෙන මොකක් හරි පොල් ගාගෙන කතා කරනවා හරි. ඒක නිසා මම ඒව කතා කරන්නේ නැහැ. වැඩක් නැහැ. ඔබ අවබෝධ කරගත්තොත් ඒ වර්ණ ගැන විතරයි. එතකොට මෙතන තියෙනවා සිත නිවෙන වර්ණ කියලා. සුදු වර්ණය, ලා කහ පාට, කහ පාට, ලා තැඹිලි පාට, ලා වර්ණ, ලා නිල් අපේ විශ්වයේ අපි දකින්න ආව වර්ණය. විශ්වයේ වර්ණයක් නැහැ. අපිට පේන්නේ අහස දිහා බැලුවොත් වලාකුළු නැති ලාවට අමුතුම නිලක්. මුහුද දිහා බැලුවොත් ලා නිලක්. ඔන්න නිලටත් ප්‍රේසයක් ආවේ.
නැත්තම් කිය කොළපාට ගැන කිව්වා කියලා. රතුරන් පොඩ්ඩක් ඉතින් අනුතුරුදායකයි කියලා කියන්නේ ජයිපි මල්ලිලා මාත් එක්ක හැප්පෙන්න එපා මම ඔයාලා ගැන නෙමෙයි පුතා කියන්නේ හොදේ. මේ සමාජයේ පවතිනවා. එතකොට බලන්න ඒ ලා නිල් පාටවල් ලා කොළ පාටවල් ලා කහ පාට කියන ලා ලාම ලා පාට පාටවල් ඇහැට ප්‍රසන්නදායකයි. ඇයි හේතුව? සුදු පාට. ඇයි හේතුව? ආලෝකයේ සුදු පාට වස්ත්‍රයකට සුදු පාට තියෙන තැනකට වැටුනහම සූර්යාලෝකයේ සම්පූර්ණයෙන්ම පරාවර්තනය වෙලා අපිට උරා ගැනීමක් තියෙනවා. ඉතාම අල්පෙන් උරා ගන්න නැහැ කියලා සලකන්න පුළුවන්. සමහර අය කියනවා ශක්තියින් විශ්වයේ තියෙන සියලුම ශක්තියින් ඇවිල්ලා සුදු පාට ඇඳුමේ වැදිලා ආපහු ඒක පරාවර්තනය වෙනවා, උරා ගැනීමක් නැහැ. ඒ නිසා ඒක හොඳ නැහැ කියලා. නැහැ. සුදු වර්ණයට අදාළ සුදු කිරණ ඔස්සේ ලැබෙන යහපත් කිරණ ටික සුදු වස්ත්‍රයට උරා ගන්නවා. අයහපත් කිරණ පරාවර්තනය කරනවා. අකට දානවා. කළු පාට ඔබ දන්නවා කළු රෙදි කැලලකේ සුදු රෙදි කැලලකේ අවුවේ තියන්න පැයක් තියලා අරගෙන බලන්න කෝකද රත් වෙලා තියෙන්නේ කෝකද නැති කියලා. සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරනවා. හොඳ නරක තාප ශක්තිය ඔක්කොම ටික කළු වස්ත්‍රයට අවශෝෂණය කරනවා. ඒ විදිහටම සමාජයේ කළු වස්ත්‍රය භාවිතා වෙනකොට මේ විශ්වයේ තියෙන සමස්තේම අවශෝෂණය වෙනවා. හොඳ ඒවයි නරක ඒවයි තියෙන ඒවයි ඔක්කොම ගෙඩි පිටින්ම කළු වස්ත්‍රයට අවශෝෂණය කරනවා. කළු පාටට අවශෝෂණය කරනවා. ඉතින් කළු පාටට අවශෝෂණය වෙනවා වැඩිපුර තියෙන දේවල්. මොනවාද විශ්වයේ වැඩිපුර තියෙන දේවල්? අපේ සමාජේ හැරි අවට හැරි වැඩියෙන් තියෙන මොනවාද? වැඩියෙන් තියෙන රියල් ඒවා මොනවද? යක්ෂ, പ്രേත, භූත, පිසාච, කොම්බාණ්ඩ, විෂ බීජ, රටේ නැති ජරම මොනවද? ඒවනේ වැඩියෙන් තියෙන්නේ. ඒතර වැඩියෙන් අවශෝෂණය වෙන මොනවද? ඒවා. එහෙනම් ඒවා අවශෝෂණය වෙන්න පුළුවන් මොන පාටටද? අඳුරු පාටට හරි කළු පාටට හරි අවශෝෂණය වෙනවා. එතකොට නිවෙස් වලට කවුරුත් කළු පාට ගන්න නැහැ. කළු වර්ණය භාවිත කරන්නේ නැහැ. සාමාන්‍ය සම්ප්‍රදායක්. එතකොට කළු වස්ත්‍රයට කළු වර්ණයට තාපේ උරා ගැනීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි. රත් වෙනවා. කළුකාරයක සුදුකාරයක කවි තියලා බලන්න වැඩේ තේරෙනවා. එතකොට බටහිර රටවල් හිම වැටෙන සූර්යාලෝකයේ අඩු රටවල් වල ඇත්තෝ මේ ශරීර උෂ්ණත්වය රැක ගන්න කළු වස්ත්‍ර අඳුරු වස්ත්‍ර අඳිනවා. එතකොට ඒගොල්ලන්ට අර සීතල දැනෙන්නේ නැති වෙන්නේ යනවා. ඒක විද්‍යාත්මක ක්‍රමයක්. ඒකයි අය කළු අඳින්නේ. ඝර්ම කලාපී රටක් වෙන අපේ රට දැන් අද ඝර්ම කලාපීටත් වඩා මේක වියලි දේශගුණයක් තියෙන පුපුරු ගන්න රටක් වෙලානේ. දේශගුණ විපර්යාස නිසා අද බහුතරයක්ම තියෙන සීතලට වැඩි රස්නේ අපේ රටේ පිච්චෙනවනේ. දැන් මට කියන්නකෝ කළු වස්ත්‍රය ගැලපෙනවද කියලා මෙහෙට. දැන් බලන්න ඔබේ කෙස් අද ලංකාව පුරාම කෙස් යනවා. ඒ රෝගේ තියෙනවා. ඒ නිසා බේතුත් හදනවා. ඇයි? මොකක්ද වෙන්නේ? මොනවද වෙන්නේ? අපට තියෙන සියලුම නරක ශක්තියින් කළු පාටට උරා ගන්න අවශෝෂණය කරන ශක්තිය වැඩි එළියේ තාපයත් එහෙමයි අවශෝෂණය වෙනවා. උණෙන් පස්සේ ගලවල යනවා. ඒක තමයි වෙන්නේ. එතකොට ඒකෙන් බේරෙන්න හිස ආවරණය කරගත්තොත් පුළුවන්. අවුවට වැඩි නොගින් හිටියොත් පුළුවන්. විස බීජ නොඑක් තැන් වලට නොගින් හිටියොත් බේරෙනවා. නමුත් අද පරිසරය සම්පූර්ණ විනාශලා තියෙන නිසා ඒ බලපෑමෙන් බේරෙන්න අමාරුයි. ඒක නිසා ඉස්සෙල්ට වඩා දැන් මේ හිසකෙස් ගැලවීමේ ප්‍රමාණය වැඩි. මේකත් ඉගෙන ගන්න මේකයි වෙන්නේ කියලා. එතකොට නිවෙස් වල වර්ණාවලිය භාවිතා කරනකොට ඔබ දත යුතුයි මෙන්න මේ දේවල් ටික. අපි කරන එක වැරද්දක් තමයි. එක වැරද්දක් නෙවෙයි දෙකක්. සීලිම සුදු පාටයි බිම සුදු පාටයි. ටයිල් කරලා තියෙන සුදු වස්ත්‍රයයි පිරිසුදුකම තියෙන්නේ. ඇහැට කොහොමද සැපේ? හතර වටේම හොද්දටම සුදු පාට ගාලා සුදු ලයිටුත් දාලා උඩත් සුදුයි යටත් සුදුයි ඔක්කොම සුදුයි. එතකොට දැන් මේ ලයිට් එලි මෙහෙම වදිනවා, එහෙ වදිනවා, මෙහෙ වදිනවා, බිමත් වදිනවා. ඒවා පරාවර්තනය වෙලා එන්නේ ඔබේ ඇස් දෙකට. දැන් සැපද? ඇත්ත එකනේ හිතන්න. දැන් සෞම්‍ය වාටවලින් තියෙන තනි සුදු පාට තියෙන්නේ ඇහැට තුමාකාර පීඩාවක් ඇතුළේ ඉන්න පුළුවන්ද කියන්නේ? ඔබට හතර වටේම ලයිට් ගහලා ලයිට් ගහලා තද සුදු කරොත් ඔබට මැද ඇස් අරන් ඉන්න පුළුවන්ද? බෑ. හැබැයි අපි පුරුදුලා තියෙනවා මේක ලස්සන සුදු කරලා තියන්න. හැබැයි ආලෝකයේ අඩු නම් ඒකෙන් වෙන හානි අඩුයි. අපි එහෙම නෙමෙයිනේ. අපරාධ කියන්න ඕනේ නැහැනේ. LED තියෙන්නේ ගෙඩි පිටින් ඇදලා අරිනවා. ඇතුළේ නිකන්
කතා කරලා පළක් නැහැ. මේව දැනගෙන කටයුතු කරොත් ඔබේ S2 පරිසං වෙනවා. අද බොහෝ දෙනෙක් බලකට ඉනවා කුමාර මහත්තයා S2 S2. බලන්න කමෙන්ට් වල දවසෙ තියෙන S2. S2 S2 S2. ඇයි? S2 ආලෝකයට ඕන් රෙඩි විවෘත වෙනවා. එතකොට ආලෝකයේ ආකර්ෂණය කරන, අවශෝෂණය කරන වර්ණ තියෙන්නේ නැහැ. සුදු පාට වෙනකොට යම් ලා පාටක් ගෑවුත් මේක තව ටිකක් අවම වෙනවා. අහස මොන පාටද? අහස සාමාන්‍යයෙන් අපි දකින්නේ ලා නිල් පාටට. අහස නිල කියලා එකක් තියෙනවා. එතකොට ඒක හරි සෞම්‍යයි. අපි දැක්කාම ඇසට හරි ප්‍රියයි. අහස තද දිලිසෙන්න මේ ලයිට් වගේ හොද්දට නිකන් අර මූණ බලන කණ්ණාඩි වගේ දිලිසෙලා එළිය තිබ්බොත් ඔබ බලනවද? සනීපයිද බලන්න පුළුවන්ද? බැහැ. එහෙමනම් සීලීමටත් ඇයි අහසසේ සැලකුවොත් කොහොමද තත්ත්වය? බැලුවම අහස වගේ අපි දැක්කා විදේශ රටක ඒ වහලේ සම්පූර්ණයෙන්ම සකස් කළ වර්ණ ගන්නලා තිබුණේ අහස. බැලුව ගම පේන්නේ වහලයක් නෑ වගේ. ලස්සන අහසක්. නිරායට ඒ ඇත්තෝ විද්‍යානුකූල ක්‍රම වලින් පොඩි පොඩි තරු පායන්නේවත් හදලා තියෙනවා ලයිට්ස් වලින්. පේන්නේ වහල නැති තැනක යනවා වගේ. ඉතින් හරි ලස්සනයි. අපි බලන්න ගියා. ඉතින් ඒ වගේ මේ ලා නිල් පාටක් වගේ ඒ වගේ යන්තම් සමහර ගෙවල තියෙන ලා කොළ පාට ගාලා. අර අපි නිදාගෙන ඉන්න ගොඩක් වෙලාවට උඩ අතර නිදාගෙන මෙහෙම ඉන්නකොට බලන්න ඔබේ S2ට වෙන දේ. විතරම අර එළිය පරාවර්තනය වෙලා මේ ඔබේ ලෙන්ස් එක දුර්වල වෙනවා S2ගේ. ඇයි හැම තිස්සෙම එළියනේ හැම තිස්සෙම වැඩ ෆොටෝ ගන්න ඕක ගාලා. මම කියන්නේ අර නිකන් S පියාගෙන හරි ඉන්න කියලා. මෙන්න මේ නිසයි. ඊළඟට අපි ගොඩක් වෙලාවට ශාලික වාඩි වෙලා මෙහෙම ඉන්නකොට බිම ටයිල් එක පේනවා. ලයිට් වැදිලා පරාවර්තනය වෙන කොහටද? ඇහැට. සනීපයිද? ඔව්. සනීපයි. ඉතින් එතකොට බිමට මා කියන්නේ කළු පාට දාන්න කියලා ඒ නිසා මේක අවශෝෂණය වෙන්නේ නැහැ. වර්ණ ගැන දන්න කෙනෙක් ලවා යම් ක්ලා වර්ණයක් තද දිලිසෙන සුදු වෙනුවට භාවිත කරොත් ඔබේ ඇස් දෙක පරිසම් වෙනවා. බිත්තිත් එසේ. වර්ණ ගැන කිව්වම ඇඳුම් විතරක් නෙමෙයි තව දේවල් තියෙන නිසා මම ඔබේ වාසස්ථානය ගැන දැන් කතා කරනවා. ඇහැ නිතරම සැනසිලිදායක පින්තූරයක් හොයන කෙනෙක්. කැමරා විශේෂ නැහැ. කැමරා විද්‍යානුකූල උපකරණයක් නිසා පාට 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 නිකන් තොරණක් වගේ තිබ්බත් ඒකේ පින්තූරය ගන්නවා. එයාට ඒක කමක් නැහැ. මොක හරි කමක් නැහැ. එයාට ලා පාට වේ මල් පෝච්චිය ගහුවත් ඒත් එයා ෆොටෝ ගන්නවා. මොකද එයාට ඒ හැඟීමක් නැහැ. එයා යන්ත්‍රයක්. ඇහැ කියන යන්ත්‍රේ එහෙම නැහැ. ඇහැ කියන කැමරාවට සිත් පිත් ඇතුව වැඩ කරන්නේ එයා කැමති නැහැ නොඑක් විකාර ඇහැට එනවට. එයාට අපි පෙන්නුත් එයා ගන්නවා. අපි පෙන්න නිසා අපේ ශාරීරික කොටසක් අපි කියන ඉදිරිය වැඩ කරන නිසා එයා පින්තූරය ගන්නවා. පින්තූර ගන්නවා කියන්නේ එයා ඒක පැයක් බලන් ඉඳ කිව්වොත් බලන් ඉන්නවා. හැබැයි එයා ඒකට කැමැත්තක් නැහැ. හැම සෛලයකම සිත තියෙනවා. ඇහැ කැමති ඇහැ පිනා යන වර්ණ වලට කියලා බහලා තියෙනවා. ඇහැට ප්‍රසන්න වර්ණ කියලා බහලා තියෙනවා. එතකොට යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්බාණ්ඩ කියන කොටස් ඒ භූත කොටස් ඒ නරක බලවේග නිතරම අඳුරු ස්වභාවයට කැමති ඔබ දන්නවා. අඳුරට කැමති මුළු වල හැංගිලා ඉන්නේ. ඒගොල්ලෝ එලිමහනට කැමති නැහැ. ඒ නිසා කළු පාට වර්ණයේ කවුරු හරි දිගින් දිගට යට ඇඳුම් හරි උඩ ඇඳුම් හරි මොන හරි ඇඳොත් අන්න එයා ඇනෙක්ස් එකක් තරා ගන්නවා තමයි පදිංචි වෙන්නේ. මේ පැත්ත තියෙනවා. සුදු පාට ලා පාට වල කැමති නැහැ. මොකද එයා පේනවා. එයා විවෘත වෙන්න සමාජයට කැමති නැහැ. පුළුවන් තරම් හැංගිලා ඉන්නේ කොහොමත් පේන්නේ නැහැ. නමුත් එයා හිතනවා එයා පේනයි කියලා. ඒක නිසා ආලෝකයේ නැති තැනක තමයි ඒගොල්ලෝ හැංගිලා ඉන්නේ. ආලෝකමත් තැනක ඉන්නේ නැහැ. එතනත් සුදු වස්ත්‍රය හෝ ලා වස්ත්‍රය ඔබට රෝගී වීම අවම කරනවා. ස්පිරිතල් යනකොට සුදු ඇඳුමක් නැඳගෙන යන්නේ. දොස්තර මහතුරු මුගක් වෙලාවට සුදු පාට නැඳගෙන ඉන්න අර කෝට් එකේම සුදු පාට නැඳගෙන ඉන්නේ. මොකද භෞතික පැත්තෙන් පාරිශුද්ධභාවයක් තියෙනවා. එයාලා නොදැනුවත් ආධ්‍යාත්මිකව පොඩි වාසිකුත් තියෙනවා. නරක භූත කොට සරම්මනම් දොස්තර මහත්තයාගේ කෝට් එකේ හැංගිලා ආවොත් අර අසාධ්‍ය ලෙඩෙක්ට ට්‍රීට් කරන වෙලාවේ ඒක මෙතන රිංගලා අර මිනිස්සු මරලා හරි දාන්න පුළුවන්. අවඩක් කරන්න පුළුවන්. ඒ පැත්තක් තියෙනවා. ඒගොල්ලෝ එහෙම දැනුවත් වෙලා නෙමෙයි වෙන්න ඇති. නමුත් එහි ඒ දොස්තර මහතුරු එහෙම අඳින එකේ වාසියක් තියෙනවා. දකින්නන්ට ප්‍රිය උපදවනවා. පාරිශුද්ධභාවය තියෙනවා. සැනසිලිදායකයි. ඇහැට ප්‍රියයි. ඇහැට ප්‍රසන්න විය යුතුයි. ඔබ දකින දේ ඇහැට ප්‍රසන්න විය යුතුයි. ඔබ නිතර දෙවේලේ දකින්නේ ඔබේ නිවසේ දේවල්. එතකොට ඔබ දන්නවා සංචාරක හෝටල් වලට ගියාම ඇද ෂීට් සුදුයි, කොට්ට උර සුදුයි, ඔක්කොම සුදුයි. මොකද හරි ලස්සනයි, පිරිසුදුයි. සුදු පාටින් තියෙන්න ඕනේ. ඔය තරු හෝටල් තරු ගන්නකොට එකක් තමයි සුදු පාටින් තියෙන්න ඕන කියලා තියෙනවා. අර වැසිකිලි උපකරණ එහෙම සුදු පාටින් තියෙන්න ඕන කියලා කියනවා.
එහෙම නැත්නම් සමහර විදේශිකයෝ ඉන්නේ සම්පූර්ණ සුදු පාට නොතිබ්බොත් ඒව තියෙනවා. සුදු පාට ද්‍රව්‍යයක පොඩි කළු තිතක් තිබ්බත් පේන්න පටන් ගන්නවා. එතකොට ඔබේ චිත්ත ස්වභාවය දිනු කරගන්නට මේ සුදු පාට පාවඩ කිව්වා ඉවහල් වෙනවා කියලා. ඔබේ සිතත් ඒ විදිහට පිරිසුදු කරගන්න අවශ්‍ය බාහිර උත්තේජනයක් සුදු පාටින් සැපේනවා. මිසක් සුදු පාට ඇන්දොත් සෝවන් තත්ත්වයට යන්න පුළුවන් කියලා එකක් නැහැ. උදව්වක් ලැබෙනවා ඔබේ සිත ඒ තත්ත්වයට සකසා ගන්න, සිතේ තැම්පත් භාවය ඇති කරගන්න උපකාරයක් වෙනවා. ඒක අනිවාර්යයි. ගෘහයේ වර්ණයේදීම ඔබ මේ ආකාරයෙන් බලන්න ඝර්ම කලාපයේ රටක් වන අපේ ලංකාවේ වර්ණයේ දියුතු ආකාරය. සමහර ගෙවල් තියෙනවා පට්ට රතුයි බිත්ති. වැඩි යන්නේ මාස දෙක තුනක් යනකොට පණිවිඩේ එනවා. අපේ ගෙදරට කරදර, පාවෙලා ලෙඩ වෙලා පිළිකාවක්, අනේ ඇවිල්ලා පොඩ්ඩක් මොනව හරි බලන්න චුට්ටක් අපලයක් තියෙනවද කියලා. අපලෙම තියෙනවා යනකොටම. ඇයි? මස් කඩේ වගේ ලේ පාට බිත්තියක්. ඊළඟට සමාජ සම්මතයේ තියෙන වර්ණ තියෙනවනේ, ලා නිල් පාට, ලා රෝස පාට. රෝස පාට වලට සම්මතයක්ම තියෙනවා. ආදරේ වර්ණේ රෝස පාට. එතකොට රෝස පාට නිසා රෝස මල් ආදරේ සංකේතය. ඇයි එහෙම කියන්නේ? ඇයි? කවුද එහෙම කියලා දුන්නේ? රෝස පාට ඇහැට සෞම්‍යයි. රතු නෙවෙයි. රතු පාට රාගේ සංකේතය. එතකොට රාගේ බොහෝම අවම වෙලා ආපු තැන රෝස පාටයි. සුදු දැම්මානේ රෝස පාටෙන්නේ. ලා පාට කරලා තියෙනවා. එතකොට පිරිසුදු ප්‍රේමය කිව්වහම සුදු රෝස. එහෙම සම්මතේ තියෙනවා. පිරිසුදු කිව්ව සුදු. එහෙම තමයි සම්මතේ තියෙන්නේ. රෝස මල ගන්නේ ලා රෝස පාට. ඇහැට ප්‍රිය උපදවන ප්‍රේමණීය හැඟීමක් උපදවන නිසා රෝස මල හෙවත් රෝස පාට භාවිතා වෙනවා. අද නම් ප්‍රේමී සංකේතය කියලා ගන්නේ රතු රෝස මල. ඒක ප්‍රේමී සංකේතයේද රාගී සංකේතයේද කියලා දෙවරක් සිතා බැලිය යුතු වෙනවා. තද රතු පාටේ. ඒ තද රතු වගේ සමහර වර්ණ තියෙනවා අපේ භාවමය තත්වයන් උද්දීපනය කරන. ක්‍රෝධකාරී කරන වර්ණ තියෙනවා නොඑක් ඒවා. එතකොට දිව්‍යමය රූප ඔබ දන්නවා දෙවිවරුන්ගේ රූපවලටත් මේ වර්ණ අපි ආදේශ කරලා තියෙනවා. නිල් පාටින් විෂ්ණු දෙවියෝ, ලෝඩ් ක්‍රිෂ්ණා ඒ අයට ඒ වර්ණය, ඒ අයගේ දිවිමේ ආලෝකය ඍෂිවරුන්ගෙන් දැනගෙන ඒ හරහා ඒ ශිල්පීන් නිර්මාණය කරනවා රූපයෙන්නේ ආලෝකයෙන්නේ. එතකොට කහපාට කෙනෙක්ගේ කහපාට හුරු කෙනෙක්ගෙන් ඉක්වෙන්නේ කහපාට එළිය. එතකොට නිල්පාට ආලෝකයෙන් බොහෝ දෙනා දැකලා තියෙන යම් යම් අත්දැකීම් තියෙන නිසා ලෝඩ් ක්‍රිෂ්ණා විෂ්ණු එතකොට ඒ රූපේ නිල් වී යුතුයි කියලා උපකල්පනය කරලා නිල්පාටින් අදිනවා. මොකද ග්ලෝ එක නිලෙන් එන්නේ නිල්නම්. රතුපාට බල්බයක් තිබුණේ රතුපාටේ බල්බයක වටේ තියෙන අර එළිය රතුපාටින් පේන්නේ වටේ. ග්ලෝ එක එළියනේ ප්‍රභාස්වර භාවයේ. ඒකෙන් බුදුරජාණන් වහන්සේගේ සෞම්‍ය කහපාට හුරු එළියක් ආවා කියලා අපි අහලා තියෙන්නේ, අපි දැනුවත් වෙලා තියෙන්නේ. යම් දුටු දෙවිවරු උන්වහන්සේ ඇහින් දැක්ක දෙවිවරුන්ගෙන් අසා දැනගත් කරුණු අනුව අපි දැනුවත් වෙලා තියෙන්නේ. මොකද උන්වහන්සේගේ ශරීර ස්වරූපය අනුව. ඒ අනුව නොයෙක් නොයෙක් දෙවිවරුන්ට වර්ණ ආදේශලා තියෙනවා. එතකොට මහා භද්‍රකාලි මෑණියන් කියන්නේ රතුපාටින් එළිය හදනවා කියලා. රතුපාටින් එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ ආලෝකය මගේ අත්දැකීමක් තියෙන්නේ තද තැඹිලි පාටට හුරු වර්ණයක්. ඒක තැඹිලිත් නෙවෙන්න රතුත් නෙවෙන්න ලස්සන සෞම්‍ය වර්ණයක්. ඒක අර තද ලී පාට රතුපාට කිරණයක් විහිදෙන්නේ නැහැ. ඊළඟට ආධ්‍යාත්මික වර්ණ විදිහට ගණන් ගන්නා නොඑක් වර්ණ තියෙනවා. ගුරු පාට, තැඹිලි පාට විතරක් නෙමෙයි විශේෂයෙන් දම් පාට වයලට් කියන කලර් එකත් අද යම් යම් හේතු නිසා යොදා ගන්නවා. වයලට් හීලින් කියලා තියෙනවා. මේ දම් පාට ආලෝකයෙන් සුවකාරක ශක්තියක් නිකුත් වෙනවා කියලා පිළිගැනීමක් ඇතුව යම් හීලින් ක්‍රමවේදයක් පවා යොදාගෙන තියෙනවා මේ දම් පාට වර්ණය. දම් පාට වර්ණය ඇහැට ප්‍රියයි. බලන්න දම් පාට ලස්සනයිනේ. ඒ වයලට් ලස්සන කලර් එකක් තියෙනවා. දම් පාට ටිකක් දුර්ලභයි. එහි වෙනසක් තියෙනවා. හැබැයි ඉතින් අපි දම්පාට ගෙවල් වලට ගාන්නේ නැහැ. ගෙදරක බිත්තියට ගෑවොත් අපි අනිවාර්යයෙන්ම ගාන්නේ එක්කෝ සුදු නැත්නම් ලා පාට. ඒතර සුදු පාට මේ මෑතක ගොඩනැගිලි වලට ගන්න පටන් ගත්තා. දැන් චෛත්‍ය වලට අපි ගෑවේ හුණු. ඒකට හේතු ගොඩක් තිබුණා. සුදු පාට නිසා විතරක් නෙවෙයි හුණු වලට වෙන කරදර ජරමර බාධා කිරීම අඩුයි. මේ හුණු හරි සැරයි. එතකොට මේ කෘමි සතුන්ගේ උවදුරු වීම අඩුයි. නොයෙක් හේතු තියෙනවා. අදටත් අපේ රුවන්වැලි මහා චෛත්‍යරාජයන් වහන්සේට ආලේප කරන්නේ හුණු. හුණු ආලේප කරේ මෙන්න මේ හේතු නිසා. පැවැත්ම වැඩි, කෘමි සත්තු
Makhluk ini kunat lesin dal bandingnya hari kunur seret ya. Kharadri ini karya duit. Pewayat makti ya. Ilang itu kruti manusi. Subahabi kai. Di meja nu tamai perenno, eh caitra jangan mahansi lada papa. Ahal itu kere hunui. Ada. Minat dewal nisa caitian. Nitram kilutu ya nama, noy kharadri ya nama, satu hari nama, noy prosen tiulati ya nama. Perenno bahwita kere hunu, gewal lor gevi hunu. Pas elol bityol te gevi hunu sah samar kila jatiya. Viharata nol iserban samar kila jatiya tienno. Sarman ini samar. Eka kahpahat drawya, eka kalwang kerla unut tek. Alip kerno iskolol gevi mas samar. Piti, amu tu tika menne me pahat ada tau tika la pahat. Eka sudu ini me ay. Ar bodi daru anggehi iskol inna ege asulatet nitera dewele ar. Aloh ke surya aloh ke parawartene la vedila 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 etdek kelvila yanne ay samar paata iridi saumya beluhama hari ayata sanipai bhavana karana aya pansal dikut e golanat e proyojanema thiyena samar paata nisa ayata loku prasannatavayak sanipayak danna ada samarat na sarma saramat nathi wemin yanawa hunut na Gewal lah deh bahan deh, mungkin orang karat itu ina dikira kumi, uduru, noy kewa, makulu deh lah di dewal, oke mati ini itu, ilang deh lede bentuk ini itu, tapi krutima warna, krutima alip, chemical, udah bintil chemical gahagan, dili sini mah gahagan, light dala, ek pariwara itu nekara gini, hatat taragena, angkatat taragena, then aparat ini anunya parah di se, pilika parah di se, charmerog parah di se, SP nanti parah di se. Kesti kehali ini para di sini ada hadagan di sini. Pradhan mehe itu ak news selama saya, mikunai mati ke tarawih dana. Namun, buat puluhan nang radikal wadi ada hati yang kene kini mana, mau buat kini nama gapam putih hunui samarai gitu itu, bagoda. Bimara sudu tile dana nipa, lassan. Warna dana dana tino granite kilan yang kalu galat huru ada honda yang mukata kalu galat ulit nyapi ayu dala tino nega so bahavi kai tei wagi dana puluang ilang kerta mai dili seno bima dili seno ihe me bima kai anda puluang tei anda mega garsen yak tei nona nolis seno sulu gati yak tei nona api dia ayu dina ne ya hitan ne yaitu kot ne grip pela honda dia ayu dala yani e kata dawar na tei kama berki eno yaitu kot ada Bima polis kerla dili senda ayah bima polis, eka ke evidin lagi an yama yudhya ane meti an, hari ke anu evidin ane kita mengikut arhi ini ul tiene kat dala, gymnastik deka kui terkala natrave ane kalkulasi lagi an, deka lagi an, bahan lapi mole gue itu lagi an bima tiene orang ralu orde an, evidin ane garshe ane tiene, deh oh magi la tyre ada naga tiat, Untuk orang yang belum boleh lagi, kalau khatte aku ada untuk tyre, kalau ada budaya seperti itu, untuk polis kalau yang itu, ya terungkan itu grip pendek itu, mana itu kalau obat bima hadir orang bima, obat kalkulator untuk darah lah, allah lah yang anda pulang yang dah dan, ini kita mana yang mantap kamu, yang hukum kita sih orang kapat tiada darah tiennya, makanya itu hukum tenggol mau kapat pavi cikar, namun kalkulasi sila bela kalau kan matu orang tidak bisa, namun tadi samajah tiennya, bela itu boleh tiennya untuk polis kalau botai. Ilang itu mereka evi di, no mereka eben ada pot dapat, nah, karakter ni yang betul betul no. Itu yang mereka evi di, evi di, evi di, lalu ilang itu ni dahnis kekong, hari no, film mereka kulla maru, ay suspension katih, eben katih no. Apa perani, mati gival lalu kau mau, mati bima, dahnis sama ru awen itu ni say. Samaaning, widesha ratolo, tile kerupu bumi mulu, samaaning rubber serupu deka bawi takar no ay gollo. Itu kurang suspension katih no, eben cushion katih tiar ni sa, kelim dahnis dahnis ay geten no. Mereka warna atreve mereka kian nona bukan tampau nih. Dihe mari bawa kita keran dengan obe gederat tile kelan nanti ini. Eke mereka tat 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 galak kota kota gihing mereka kakula. Dan hiye ketenawa. Mereka asli oke mereka ketenawa nih. Tadap poluak nih. Suspension katih ane. Enam, we rubber serupu deka bawa kita kerut thondai. Di suspension katih ane itu kota dan hiye thawti kakar ketenaga katih adu nih. Honda berarti sama subahwi ke bima. Dapa subahwi katih aturu dahang melas samarane hununane. Bima, mati na, mati kapu bima kayak itu lah bahan serupu dekat garulam ponas sani pihat tiernya dikira. Mereka sani pihok kok mudah ala, api anita airon ini dirapai gaya dagen tierno, anita airon ini dirapat gara tierno. Hey, ahwal lagi hebi, ahwal part, mat kano. Sama hari gival tierno, hari kalau court kila kat tierno, mereka saya antoragan
බෝඩ් එකක් ඔබ දැකලා ඇති කඩවල වල තියෙනවා පාට 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 ගොඩක් තියෙනවා අපිට සිලෙක්ට් කරගන්න. ආහන් ඒ වගේ සමහර ගේවල් සිලෙක්ට් කරගත්ත හැකි පාටව එක එක තැන් වලින්. එතකොට මේ ඩිසයින් කරනවා කියලා ඉන්ටීරිය කරන අය ඇවිල්ලා අරයාගේ ඇහැර වටන්න එයාලගේ කලාව අනුව එක එක පාටවල් ගහලා මේක ලස්සන කරලා යනවා. ඒ අය දන්න ඇහැක් නැහැ. ඇහැට වෙන දේවත් හමට වෙන දේවත් ඒව අදාළ නැහැ. අර මිනිස්සයා ආශෝක්ෂෝ ලස්සනයි කිව්වම ගණන් ගන්නවා. නමුත් ඒ ඩිසයින් කරන අය මේවා ඉගෙන ගත යුතුයි. පළවෙනි වර්ණයක් බලපාන්නේ S2ටයි. S2ට වෙන අලකලංචයේ හිතලා වර්ණය යෙදිය යුතුයි. සීලියම තමයි හොඳම දේ. නිදාගෙන හොද්දට මේ එළිය පරාවර්තනය වෙන S2ට එනවා. අද අපේ රටේ බහුතරයක් S අන්ධතාවයෙන් පෙළෙනවා. ඒකට හේතුව තමයි වර්ණ ගැන නොදැනීම. සුදු පාට ඇඳලා හොඳ ලොකු ලයිට් දාලා තැනක හිටියොත් S2ට ලේසිද නැද්ද? අමාරුයි. එහෙමනම් මන්ද ආලෝකයක් තිබුණොත් හොඳයි. එතකොට සුදු වස්ත්‍රයෙන් නැත්නම් සුදු පාටින් වෙනත් දේවල් නැහැ. ඔය සමහර අය කියන සුදු පාට ඇඳහම ඒකේ තියෙනවා කියලා මේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙනවා කියලා. ඒ වස්ත්‍රයෙන් ඒ වර්ණයෙන් දියුණුවක් ඇති කරන්නේ නැහැ. ඒ දියුණුව ඇති කරන්නේ අපේ සිතේ ස්වභාවයේ දියුණුවොත් විතරයි. සිතේ ස්වභාවයේ දියුණුව වීම සඳහා දැන් ආයෙත් මම මුලට එනවා. සුදු වර්ණය අපට උදව්වක් වෙනවා. මොකද අර සිතේ භාවමය ස්වභාවයන් යහපත් පැත්තට පවත්වාගෙන යන්න. සුදු පාට මලක් දැක්කමත් ඒක ඇති වෙනවා විතර. සුදු පාට දෙයක් දැක්කම ඒක පාරිශුද්ධ භාවයක් පේනවා. වලාකුළු සුදු පාටයි. කළු වලාකුළු ලාපුම අපි දන්නවා තව ටිකකින් වැඩේ දෙල් වෙනවා කියලා. ඒතර සුදු පාට වලාකුළුනුර අපි කියනවා අද බොහොම ප්‍රසන්න දවසක් ප්‍රභාස්වර දවසක් ආදි වශයෙන් අපි කියනවා. ඒ මතේ ඇතිලා තියෙන්නේ මෙන්න මේ හේතුන් නිසායි. අපි වර්ණ හරියටම භාවිතා කළ යුතුයි දැනුවත් වෙලා. විශේෂයෙන් අඳුරු වස්ත්‍ර මම හුඟක් අයට කියනවා මේ යට ඇඳුම් සඳහා භාවිතා කරන්නෙම විදේශ වල අය භාවිතා කරන කළු වස්ත්‍රය. මට එන රෝගීන්ගේ නොයෙක් පිළිකා නොයෙක් අය මං ස්ත්‍රී පුරුෂ සුව කරලා තියෙනවා. හොඳට දැක්ක දේ තමයි ඇහුවොත් දීර්ඝ කාලීනව කළු යටට අඳින ඇඳුම් ඇඳපු අය. මං සුව කළා මං ඒ අයින් කරගන්න කියලා ඒ පුතාලට දුවලාට උපදෙස් දීලා තියෙනවා අඳින්න එපා පුතාලා කියලා. හේතුව එහි අර නරක දේවල් ආකර්ෂණය කරගන්නවා. නරක ශක්තියින් නරක ජීවීන් නරක බලපෑම් සියල්ලම ආකර්ෂණය කරගන්නවා. එතකොට හුඟක් කට්ටණි මහතුරු කළු නූලකින් තමයි මේ ජරමරේ දාන්නේ. එතකොට ඒගොල්ලන් ඒ গুপ্ত කටයුතු කරන්නේ ඇත්තටම දෙවිවරු ඇවිල්ලා නෙවෙයිනේ. දෙවිවරු ආකර්ෂණය කරගෙන නෙවෙයි බොරු. එහෙම කරන්න බෑ. ඒගොල්ලන් මේ විශ්වයේ තියෙන යම් බල වේග ආකර්ෂණය කරගන්නවා. හුඟක් වෙලාවට ඒගොල්ලෝ අර පුල්ලුට්ටු තියලා රටේ නැතිව කරලා මේව කරන්නේ කාටද ආකර්ෂණය කරන්නේ නර්ගයට. එතකොට මේ නරක ආකර්ෂණය ගැට ගන්න ඕන නිසා කළු නූල් භාවිතා කරන්නේ. එතකොට සුවය හරි මොනවා හරි දෙයක් දුන්නොත් භූතයෙක් අයින් කරලා තිබ්බනම් ඒ බලපෑම ඇති කරන්නේ අර නූල ආශ්‍රිතව ගැවසෙන යකෙක් හරි කවුරු හරි වෙනත් ආත්මයක් විසින් තමයි හොඳ හෝ නරක දෙන කරන්නේ. ආකර්ෂණය වෙන්නේ යහපත් එකක් නෙවෙයි. සමහර අඳුරු කියනවා මේක චේන් එකකින් දාගත්තොත් හොඳයි කියලා. මොකද ඒකට අර නරක බලපෑම එන්නේ නැති නිසා. සමහර අය සුදු කහපාට එහෙම පටලලා දානවා. ඊළඟට අද තියෙන ස්ටයිල් එකක් විදිහට නොයෙක් සිද්ධාස්ථාන වලට ගියාම විශේෂයෙන් Hindu මූලාත්‍ර තියෙන අපි සෙල්ල කතරක මේ වගේ තැන්වල දැකලා තියෙනවා. කළුයි රතුයි නූල් ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරන්නේ විකුණනවා. ඒකේ තියෙන ආධ්‍යාත්මිකත්වයක් නැහැ. කළු නූල් ඒ විකුණන එක ඔය ශ්‍රෝකයක් කී කී හිටියා කියලා හිතනවා ආධ්‍යාත්මික කියලා නැහැ. නමුත් ඔබ මේ නාඩි කියලා මෙතන තියෙනවා. ස්ථාය පද්ධති ගමන් කරන වැදගත්ම තැනක් තියෙනවා. හෘදේ සමග සම්බන්ධ වෙච්ච තැනක් තියෙනවා. මේ වැදගත්ම කොටස මගේ දේශනේ. ඔබ මෙතෙන්ට ආකර්ෂණය වෙන්න සලස්සන්නේ කොහොමද? සමහර අය කැට්ස් අයි කියලා මා දන්න විදිහට චීනේ ඌරු ඇට වලින් බෝල හදලා සත්ව ඇට වලින් බෝල හදලා කැට්ස් අයි කියලා නොයෙක් තාප ක්‍රම වලින් ඒක දිලිසෙන්න හදලා නොයෙක් ජරමර කරලා දාන වලලු දාගෙන ඉන්නවා සත්ව ඇට. එතකොට කළු නූල් මෙච්චර බැඳගෙන ඉන්නවා ස්ටයිල් එකට කියලා. රතු නූල් මෙහෙම බැඳගෙන ඉන්නවා වටේට ඔබ දැකලා ඇති. එතකොට මේවා ආකර්ෂණය කරගන්නේ කාවද? එතකොට මේ නාඩි පද්ධතිය ඔස්සේ හෘදයට බලපෑම් කරන්නේ කවුද? ලෙඩ වෙනවාද නැද්ද? නොඑක් අය මම දැකලා තියෙන නොඑක් නායක විපවා අපෙන් නම් ඇහුවාම අපි කියන්නේ ඔය ගල්ල දාපම ඔන්න වෙන්නේ මොන ගුරුන්නාසේ මොන මෑණියෝ දැම්මත් රතු කළු දැම්මා කියන්නේ බඩුම තමයි. ඒක පැහැදිලිවම පහුගිය කාලේ උදාහරණ වලින් ඔප්පු වුණා. රතු නූල් බැඳීමේ කළු නූල් බැඳීමේ ආනිසංස අනිවාර්යෙන් මෙතන මේ හෘදේ වස්තුව සමග සම්බන්ධ වීමේ නාඩිය තියෙනවා.
ඒ ඔස්සේ මේ නරක කම්පන සංඛ්‍යාතය ඇති කරනවා. ඇති කරලා හෘද මනස ඔස්සේ එයාගේ මුළු ජීවිතේටම පාඩම් උගන්වනවා. රෝග, දරිද්‍රතාව, පරාජය ඒ කැටගරි එකේ තියෙන ඔක්කොම සෙට් එක යාට ලබා දෙනවා. මෙතනින් විශ්වයේ තියෙන නරක දේවල් ටික ආකර්ෂණය වෙනවාමයි. ආකර්ෂණය ලා වැඩි දෙනවා. දැන් ওই ලස්සන කළු නූල් බැඳගෙන ඉන්න මගේ පුතාලා දුවලා ගරවලා දාපියව කැලේට අර තදර තදේ කිටි කිටියේ කළු නූල් රතු නූල් බැඳන අයට ඔබ හොඳ පරිස්සමෙන් බලන් ඉන්න ඒ අත්ව දිහා. මොකද වෙන්නේ කියලා අන්තිමට. එතකොට ඔබට එතන තියෙනවා උදාහරණයක්. ඒක නිසා ඔබ කොයි සිද්ධාත්තා නිකියත් ඒවා බඳින්න එපා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සුදු නූලේ පිරිත් නූල් බඳින්නේ. සමහර තැන්වල කහත් බඳිනවා. ඊළඟට විදේශවල ගියාම අර බුද්ධ රශ්මි මාලාවේ අරංගු වර්ණ පහත් එක ලස්සනට ගොතලා තියෙනවා පිරිත් නූලක් මටත් ලැබිලා තියෙනවා. ඒකෙත් වර්ණ වර්ණ ගොඩක් තියෙනවා. නමුත් ඉතින් ඒක එච්චරම හානිකාරී නැහැ. සෞම්‍ය වර්ණ තියෙන නිසා. හැබැයි කළු ඉරතුයි නම් බැන්දොත් ඉවරයි. සමහර අය කළු නූල් ගැට ගහගෙන මෙතන කළු පටි දාගෙන එනවා. වැඩි කල් දුවන්නේ නැහැ. මොනවා හරි ජරමරයක් කරගන්න. මොකද ආකර්ෂණය කරනවා එළියේ බාහිර ලෝකයේ තියෙන නොඑක් ශක්ති නොඑක් බලවේග ආකර්ෂණය කරගන්නවා. අනිවාර්යෙන් ලෙඩ වෙනවා. ඒක නිසා කට්ටණි මහතුරුන්ටත් මම මතක් කරනවා මේ වෙනවාමයි. ඔබේ ගුප්ත කටයුතු සඳහා ඒ ගුප්ත විද්‍යානුකූලව කළු පාට ඔබට අවශ්‍ය වෙනවා ඇති. ඒ අනුව ඔබේ කටයුතු කරනවා ඇති. නමුත් ඒකෙන් වෙන්නේ වැඩක් අර යන්ත්‍රයේ සමහරවිට කියනවා යන්ත්‍රයේ බල බිඳිලා යන්ත්‍රයේ දැම්ම වැඩක් වුණේ නැහැ කියලා. ඊට හේතුව තමයි යන්ත්‍රයේ තුමලා මහන්සියලා ඒ ගුප්ත විද්‍යානු කටයුතු කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා හරියටම කරා කියලා. ඇත්ත. ඇත්ත. එයාලා දන්න විදිහට ලස්සනට වැඩේ කරලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ නොදෙනුවත් කමින් හරි මේක ගැට ගහලා තියෙන කළු නූලේ හන්දා වැඩේ අවුල් යනවා. මුගක් සල්ලි භාගි තියෙන ලොකු අය මේ යන්ත්‍ර දාගත්තාම ඒකෙන් රත්තරන් පාට අර සුරේක දාන්නේ රත්තරන් සුරේක නැත්තම් කළු සුරේකක් දාන්න පුළුවන්. නූලත් කළු හොඳනම් යන්ත්‍රෙ කළු පාට එකක් දාපල්ලකෝ. ඇයි දාන්නේ නැත්තේ? හොඳ නැති හින්දා. එතකොට ඒකේ තියෙන මේ මොනවා හෝ ගුප්තමය ශක්තියක් බලයක් තියෙනවා නම් ඒක කැපිලා යනවා. කළු නූල දැම්ම ගමන් ඒකට අදිනවා යකුගුතේ ටික. ඉතින් මේ හොඳ වෙන්න දෙනවද? යහපත වෙන්න දෙනවද? නැහ්. යම් යහපතක් වෙනවා නම් වෙන්න දෙනවද? වෙන්න විදියක් නැහැ. හොදලා මඩේ දැම්ම වගේ. ඒකත් ඔබ දැනුවත් විය යුතුයි. කළු පාට පරිහරණය කරගන්න පරිස්සමෙන්. ඊළඟට බලන්න වැස්සට නම් කුඩ හිලගෙන එනවා. අද අවුවට කුඩ හිලන්නේ නැහැ නී ස්ටයිල් එක අවුල හන්දා. හැබැයි එතනදිත් අවුවට කළු කුඩ හිලුත් මොකෝ වෙන්නේ? ඔක්කොම අර අවුවේ තියෙන රසණ ටික ඔක්කොම ඌරනවා. අන්න ඒ වෙලෙට හොඳයි සුදු දිලිසෙන කුඩයක් ඔය ජපානයේම දෙනවා දිලිසෙන කුඩේ. එතකොට එළිය පරාවර්තනය කරනවා. ඇතුළ සීතලයි. කූල්. ඉතින් මේ වර්ණ අවශෝෂණය කරන සහ පරාවර්තනය කරන දේවල් ටික ඔබ ඉගෙන ගත යුතුයි. ඊළඟට සමාන වර්ණ ලාලාලා පාටවල් විරුද්ධ පාටවල් ඉගෙන ගත යුතුයි. දැන් විශේෂයෙන් මා ළමා පොත් නිර්මාණ ශිල්පියෙක් විදිහට මගේ ජීවිතය ගත කරපු කෙනා විශාල වශයෙන් පොත් ලිව්වා. ඒ ජනප්‍රියයි ළමයි අතර ඔබ දන්නවා. ඉතාලම වැළඳගත්තා. ඒ ළමයි මුගහක් අඩුයි. මා නම් එකෙක්වත් දන්නේ නැහැ. මගේ පොත්පත් නිසා නරක චරිත බවට පත් වෙච්ච අය ඒ අය අද මට සමාජයේ හම්බ වෙනවා. ඉතාලම යහපත් අය. ඊට හේතුව මා ඒ වර්ණ දැනගෙන යොදපු වර්ණයි. සමහර අය විකුණ ගන්න ඕන නිසා තද්ද රතු පාටයි කවරේ පොඩි ළමයි දැක්ක ගමන් ගන්න. මුන් යක්කු වෙලා ඇති. හැබැයි යම් සම්මතයක් යම් ශිල්ප ක්‍රමයක් තියෙනවා වර්ණ යෙදීම මා ඒක හදාරලා තියෙන නිසා මගේ පොත්වල පිට කවරේට සහ ඇතුළට එහි තියෙන හරි 100% ප්‍රමාණයක් තියෙනවා. රතු 100% මෙච්චරක් යෙදුවොත් හොඳයි. කහ පාට මෙච්චරක් ලා නිල් මෙච්චරක් කියන වශයෙන් අධ්‍යයනය කරලා ඉගෙන ගත යුතුයි. ඉගෙනගෙන කරන මිනිහා ඒක කරන්නේ නැහැ. ඒක පරිමාණය ඉගෙන ගත යුතුයි. මෙන්න මේ පරිමාණයට මේ වර්ණ යෙදිය යුතුයි. එතකොට මේ ළමයාගේ මනස සෞම්‍ය මනසක් වෙනවා කියලා අපි අපේ ගුරුන්ට පිංසිද්දෙන් ඉගෙනගෙන තිබිච්ච නිසා අපි මේ වර්ණ යෙදුවා. ඒ නිසා එයින් යහපතක් සමාජී වුණා. විශේෂයෙන් ළමා පොත් කියන අඳින අය මේ දැනගත යුතුමයි, ඉගෙන ගත යුතුමයි. ඉගෙනගෙන වර්ණය දැන් නැතුව ඔහේ ගහන්නන් වාලි පොත් ගැහුවොත් ඒක මාකට් වෙන්නෙත් නැහැ, නමක් හැදෙන්නෙත් නැහැ. ළමයි බලන අයත් යකා වෙනවා. ඒකත් මතක් කරනවා. මොකද වර්ණ ගැන කියනකොට අද බලන්න සමාජයේ වර්ණ වලින් නෙමෙයිද කියලා වෙළඳාම හදාගෙන තියෙන්නේ. වර්ණ වලින් පාට පාට දේවල් වලින් විචිත්‍ර දේවල් වලින් වහලා විකිනීම කරනවා. ඇයි අපි පුරුදුලා තියෙන්නේ ගැළපෙන දේ ගන්නද කැමති දේ ගන්නද? අපි හිතන්නේ අපේ ඇහැට මේකෙන් අවඩක් වෙයි කියලා වර්ණ තෝරනකොට.
නිතර දෙවිලේ ඔබේ ඇහැ ගැටෙන දේ මේසේ වෙන්න පුළුවන් ඉදිරියේ බිත්තිය වෙන්න පුළුවන් කාර්යාලයේ ඔබ ඉඳගෙන ඉන්නවනම් ඉස්සරහා බිත්තිය ඔබට ලොකු බලපෑමක් කරනවා නිතර දෙවිලේ ඔබ දකින්නේ එහි තියෙන රූපයක් තමයි නිතර ඇහැට යන්නේ විශේෂයෙන් රූප ටික අපි පැත්තකට දැම්මොත් එහි වර්ණය ඒක නිසා ඔබ මේව දැනුවත් වෙලා මේ වර්ණ යෙදිය යුතුයි විශේෂයෙන් වස්ත්‍ර වස්ත්‍ර වලට අපි ආවොත් බොහෝ කාන්තාවෝ සුදු පාට වස්ත්‍රය අඳින කැමති නැහැ ඇයි ඇයි කැමති නැත්තේ එතකොට චාම් වෙනවා නිකන් සරල වෙනවා ඉතින් එහෙම හරි නැහැ නිකන් චාම් වෙලා සරල වෙලා ඒ වෙනවා නිකන් හරි නැහැ මං යන්න ඕනේ එහෙම කොයිද අනිත්‍යුන් වස්සේ ගියාම මල් නිකන් තොරණ ගැහුවා වගේ ඉන්න ඕනේ වෙරිනෝට එහෙම යන්නේ එහෙමයි සමහර යනවා මනමාලිය පේන්නේ නැහැයි මිනිනෝ හොයන්න බෑ කොයි එකද මනමාලිය කියලා තියෙන ඔක්කොම ටික තියෙන සමහර පාටවල් තියෙනවා සමහර තොරන් වගේ සාරි ඇඳගෙන යනවා සමහර ඒවා දිහා බලන්න බෑ ඇයි ඔබ අහලා තියෙන්නේ ගිනි කන වැටෙනවා කියලා මෙහෙම බලන්න පරාවර්තනයකට එළිය ගිනි කන වැටෙන ඇත්ත එක නිලංකාර වෙනවා මොනවද දිලි තෙනවා රත්තරන් පාට මෙහෙම දාලා දාලා කෑලි ගැජට් බැජට් රිදි පාට ඒවා දාලා දාලා දැන් ලයිට් උත් ගන්න මේක ඇස්සේ තියෙන්නේ මෙයා දිහා බලන්න බෑ මෙහෙම බලන්න ඕනේ ප්‍රඥාවෙන් යන්නේ යන තැනක ප්‍රඥාවෙන් ආසාවෙන් කැමැත්තෙන් නෙමෙයි අනිත් අයගේ ඇස් ටික බේරන්න කරුණා කරලා මගුල් ගෙදරට ගියාම අනිත් එවුන්ගේ ඇස් පව් ඒකත් හිතලා වස්ත්‍රය තෝරගන්න එතකොට විහාරයක් වෙන සමහරව දැක්කම hina වෙනවා එක්ක කට්ටිය අර බාහන්න තොරණක් යනවන බලන් කියලා තමයි කියන්නේ ඔබ දන්නෙත් නැහැ ඔබ හිතන්නේ අම්මා වාන් තමයි වෙඩින් එකේ හිටි අම්මෝ කියලා බොලාට hina වෙච්ච හැටි දන්නේ කොල්ලෝ ටික ඒකත් දැනගෙන යන්න හැබැයි ඔබ බලන්න සුදු වස්ත්‍රයකින් ඒ වගේ ලහපාට වස්ත්‍රයකින් බොහොම සරලව සුන්දරව සැරිසිලා ගිය කෙනෙකුට විශිල් පාරක්වත් යන්නේ නැහැ. ඇයි? එහෙම කරන්න හිතෙන්නේ නැහැ දැක්කාම යම් ප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා. චාම් විදිහට යනකොට බොහොම චාමෙට සැරිසිලා සුදු වස්ත්‍රයෙන් කියමුකෝ. සැරිසිලා යනකොට නරක වියසන අඩුයි. අර නරක වචන කියන්නෙත් නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඒ සුදු වස්ත්‍රයේ හෙවත් ලා වස්ත්‍රයේ විශේෂයයි. ඔබ ඇඳුමකින් සැරසෙනකොට එතකොට කියන්නේ ආවෙඩින් එකට බැරි සුදු ඇඳන්න කියලා. සුදු පාට ඇඳගෙන යන්නකො ලස්සන සුදු පාට වස්ත්‍රයක් ඇඳගෙන යන්න. නැත්නම් ඒ වගේ ලා පාට එකක් සැරසිලා යන්න. කැරොල් නැතුව යන්න. ඔබව කැපිලා පේන අනිත් ඔක්කොටම වැඩියි. දැන් බලන්න සමාජ ගායි ගායිකම් අතර ගියාම නන්දා මාලිනී මැතිණිය සුදු පාට ඇඳගෙන යන්නේ අර එයාගේ ලොකු ලොකු සැරසිලි ඒවා නැහැ නේ තුමිය බොහොම සරලව චාම යන කෙනා බාන්නකෝ පිරිසක් අසර ගියාම කවද පේන්නේ කියලා කැපිලා පේනවා කොච්චර පිරිස හිටියත් කැපිලා පේනවා ප්‍රසන්න භාවයෙන් යුතුව පේනවා බොහොම ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ ඒක නිසා මේ වර්ණ වලට කෙනෙක්ගේ මනසට බලපෑම් කරන්න පුළුවන් ඔබ ඒක දැනගත යුතුයි අනේ හරි සෞම්‍යයි කියන තත්ත්වය තියෙනවා සෞම්‍යයි කියන්නේ හැඩ ප්‍රියයි එතකොට ඔබ ඔබේ යුතුකමක් වෙන ඔබ සමාජ ශීලී සත්වයක් සමාජයේ ඉන්න කෙනෙක් නිසා අනිත් අයගේ ඇස් කන්නේ නැතුව හැසිරෙන්න ඔබට යුතුකමක් තියෙනවා. ඇස් විනාශ කරන්න නැතුව හැසිරෙන්න. ඒ වගේමයි ඔබට ඔබව විනාශ කරගන්න නැතුව සැරසෙන්න ඔබට යුතුකමක් තියෙනවා. ලෙඩ රෝග අඩු වෙන්න ඕනේ. ඔබේ සිතට නැත්නම් ඔබේ හදවතට ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්න ඕනේ. බාහිර බලපෑම් අවම වෙන්න ඕනේ. භූත ප්‍රේත පිසාච කුම්බාණ්ඩයකින් ජරමර නොවෙන්න ඕනේ. නොයෙක් නරක කිරණ අවශෝෂණය නොවෙන්න ඕනේ. ඒවා අහකට යන්න ඕනේ. මෙන්න මේ හේතු ටික ගත්තාම ඔබ සැරසිය යුතු වස්ත්‍රයේ වර්ණය ඔබට හිතා ගන්න පුළුවන්. සුදු වස්ත්‍රයේ තියෙන්නේ අන්නේ ප්‍රයෝජනයයි. ඉතින් මා සුදු අඳින්නේ ඔබ දන්නවනේ සුදු පාට අඳින්නේ. සුදු පාට අඳින්නේ ඇයි? සුදු පාට අඳහම සුදු පාටින් හිටියාම ඔබට ඇති වෙන හැඟීම මගේ දේශනේ අහනකොට මගේ දේශනේ ආධ්‍යාත්මික දේශනයක්නේ මා කියන්නේ ආධ්‍යාත්මික දේශන සියල්ලම. එතකොට ඒ සඳහා ඔබට ඔබේ මනස සකස් කරගන්න උදව්වක් වෙනවා දැක්කාම. මම පාට පාට තොරණක් වගේයක් ඇඳගෙන ආවිලා ආධ්‍යාත්මික දේශනේ තිබ්බම මේ දෙක හැප්පෙනවා. කැළපෙන්නේ නැහැ. අර භාවමය தත්ත්වයේ මා සමග මගේ දේශනේ සමග භාවමය தත්ත්වෙට පත් වෙන්න ඔබට ඒක බාධාවක් වෙනවා. අද වර්ණ ගැන කතා කරන නිසා ඒක ප්‍රශ්නයක් නැහැ මේකත්. ඔබේ භාවමය தත්ත්වයට බාධා කරන වර්ණයක් නොවන නිසා. ඒකත් ඔබ සී බුද්ධියේ තබා ගත යුතුයි වර්ණ තෝරගන්නකොට ඔබටත් අන්‍යයන්ටත් හිරිහැර නොවන වර්ණ. නිවෙස්වල වර්ණ ගන්නකොටත් දන්න කියන ශිල්පියේ ක්ලවා ලාපාටවල් වලින් එය සම්බන්ධ කරන්න අපි ශ්‍රී සත්‍ය සායි බබතුමාගේ ගොඩනැගිලි
warna tunakin saman di telati ena oba giyai dakilati sudut bawita wenawa iratirekawa itama lapada surdara kittula nil la kaha la rosa pada ekenne nil kaha ratu kiyana warna wala itama saumya tattweta pat karu warna yodagena tiyenne etuma hetuwai giyai dannawa etumage ashrama tiyena boho tan wala samahara tanna seethala palat boho Whitefield, Puttaparthi, Prashanthi Niliyam kiyana tangwala rashtraya gana giya aya dannawa. Tama tadda irre eliya gaskolan adui bohoma rashtraya adhika tang. Irre eliya itama wedi tang. Etukota etuma honda tadda sudu paata dirisenna gala thibbana meheme yanna wenne Prashanthi Niliyam meggavi. Ehema ne hari prasanna ayen api yanawai. E warna etuma etumage divya gnanen dakala menne me warna ganna kiyala anumatha kala tiyena nisa. Janwa ape perani maha sangharatne rahatan wahansela anuwabu unwahansela pragnyawa thiyena aya ewa dakala tamai samara wage paatak pansal wala bawitha kare chaitye parishuddha bhave udesa hunu piriyam karanawa kiyala kiyanne hunu gæwe etakota etenta loku pleasure den gæhuwata e kala ehema thibunne na polthil paan tika pattu kare etakota raata ehema giyam polthil paan tika pattu karala saumya alogen lassenta dilisenawa chaitya rajaya Prasanna hangimak athi wenne. Meewa yodala thiyenne yamam hethu matai. Oba e gana kalpana karala paatwal meeta passe yodanna me warna nisa obata leda wennat puluwan niroge wennat puluwan udawak labenawa. Daridratawayata pat wennat puluwan samruddhimat bhavayata pat wennat puluwan kama thiyenawa yam upakarayakekin labenawa. E wagema oba gedara onnan obata ara yaksha preetha bhuta pisacha kumbhanda mege nyathin mala pereethiyo e ayata annex hadala dennat puluwan mokada Egollo ei warnen tamai danuwat wenne me annexiye mate kiyala. Anduru paata tika mullaka ema gahala kunu tika ema ekathu karala anduru swabhawen tiyanna egollo danagannawa anna ape ge. Ara thiyenne apita annexayak dala kiyala danagannawa. Etakota budu gewal wage api thiyena podi tan api lassana sudu paata gala tiyanne etakota egollo danna eke apita inna be ape nemeyi kiyala. E nisa api bohoi lada sudu paata bawitha karanawa ada gahana chemical tiyena Warna itu wadha, eda gahapu, hunu, ettermagi, samar, ettermagi, isser sekolah gih aja, no sekolah binti, samar, tamai galat ibu nih. Ini anu, ini sama aja hilir gih ya, lede bicara kollo hiti nih, aduban di sekolah gih ya, pasi monnat taran ledu kandara wad dari ini gila, bodi ewung inno, kiyeh putih wasar, ekwasre, main kanan di dek, cuti cuti ewung. Kannadi barawa tusaganna beri un kannadi daagena daagalana ai as deka utpatti indalama iwarai upadina kota mat iwarai ita passe iskola giya mat iwarai o eka daagena ireli dihat balnawa sudu paata bitti diha okkoma balnawa balna balna tana sudu as dekata sudu eliye wetla 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 tade eliye wetla wetla as penne as deka parisam karaganna tawa kramayak kiyannam warna samaga mage pujjalika karyalayata aapaya dannawa andura man light off kala thiyenne සමහරවිට එක පොඩි ලයිට් එකක් විතරක් දානවා එන කෙනාට මාව යන්තම් පේනවා ඇරෙන්න අකුරක්වත් ලියන්න බෑ මගේ කාර්යාලය ඉදගෙන මං ඒකේ අඳුරු ස්වභාවයක් හදාගෙන ඉන්නේ පියක්කුණ්ඩු බූතින් දෙන්න බෑ ඇයි හේතුව මගේ කාමරේට උන්ට එන්න බෑ මං ඒ தත්ත්වය හදාගෙන තියෙන්නේ මොකද මං කළු ගාලා නැහැ ඒ මෙව ගාලා නැහැ හැබැයි මං එළිය අවම කරලා තියෙන්නේ මගේ ඇස් දෙක අදරත් දෙහිනේ කියලා පවතින එක හේතුවක් තද එළියට මං මෙන්න මේ මැදිරියට අවතැන්න තද එළියට විරුද්ධ වෙන්නේ නැති මෙතන ඕනනේ ලයිට්ස් ගන්නවා ඒගොල්ලෝ ඒ ඇරෙන්න තද එළියට මා ඇසුර කරන්නේ නැහැ බැලුව බැලුව ඇත සුදු පාටත් මේ කොට නැගිලේ නැහැ මම භාවිත කරලා තියෙන ලා පාටව සුදු අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා මං වස්ත්‍රයේ සුදු අඳිනවා අර හේතු නිසා ආධ්‍යාත්මික වර්ණයක් විදිහට සලකනවා ආධ්‍යාත්මික තත්ත්වයට උදව් වෙන වර්ණයක් විදිහට සලකනවා ඒක යමක් තියෙනවා ඒ නිසා Api pujjali ko priya karana sudu wasthayak andinna api aadhyatmika warnaya nisa api sudu andinawa thi ma obata kiyanne sudu andinne pa anith ekkena gas kanna wenawa sudu andu chila neme kiyanne patla ganne pa sudu warnaya oba andimen oba aadhyatmika diunuwata katiyutu karana kenek nan obata ehi palak thiyenawamai sudu paata oba sowan karanne naha rahat karanneth naha හැබැයි ඒ தත්ත්වෙට පත් වෙන්න ඔබේ මනසේ ස්වභාවයේ ප්‍රබෝෂර භාවයට ප්‍රසන්න භාවයට පත් කරන්න සයිඩ් සපෝට් එකක් එවත් යම් උපකාරයක් එනවා මොකද අපි සුදු වස්ත්‍රෙන් සැරසිලාම අපිට කලින් උචිය වගේ අපි මේ ආධ්‍යාත්මික කටයුතු ලේ දෙනකොට
අපි සිතට ගතට වෙනත්ම හැඟීමක් දැනෙනවා. ඒ ප්‍රයෝජනයි ඔබ මේ ගැන දැනගෙන කටයුතු කරන්න සුදු පාට භාවිතා කරනවා නම් ඒක ක්‍රමානුකූලව භාවිතා කරොත් ඔබට එහෙම ඵලයක් ලබා ගන්න පුළුවන්. ඇහැට හානි නොවන විදිහට සුදු පාටින් ලැබෙන ඵල වැඩි, සූර්යාලෝකයෙන් ලැබෙන ඵල වැඩි. හේතුව ඒ සුදු ආලෝකය කියලා අපි භාවිතා කරන නිසා, පිළිගන්න නිසා. හැබැයි ඒ තුල අනිත් වර්ණ ටික තියෙනවා. ඒ වගේ සුදු ආලෝකයේ තියෙන තැනක අනිත් සියලුම වර්ණ එතන තියෙනවා. ඒතර අපි භාවිතා කර යුත්තේ ඝර්ම කලාපී රටවල සුදු පාටයි. තද පාටවල් අපිට හරියන්නේ නැහැ. අපේ ශරීර සෞඛ්‍යයට හරියන්නේ නැහැ. ඒක ඔබ ඉගෙනගෙන තියෙනවා පොඩි කාලේදී පාසලේදී. ඒ නිසා සුදු වර්ණයේ තියෙන විශේෂයම ඔබට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අනිත් වර්ණත් එක්ක. එතකොට යම් යම් උත්සව අවස්ථාවල නොඑක් වර්ණ නොඑකේවට යොදා ගන්නවා. කේක් එකේ මැද තියෙන පාට තියෙනවා. ඒක ඇහැපින හැන්න ඒගොල්ලෝ හදලා තියෙන්නේ. සමහර කේක් දිහා බලන්න බෑ. තදන් හිල් ඊළඟට තද රතු කොළ වේව මේ ජර්මර ඔක්කොම දාපුවා තියෙනවා. බැලුවම අහක බලා ගන්න හිතෙන ඒවා තියෙනවා. සෞම්‍ය වර්ණ නැහැ. ඊළඟට දැන් අද කටරොළු ගැන කතා කරනවා. ලා නිල් පාටින් නිල් බත් පාට කරනවා. අපි අසල් ලෙස ඉන්දියාවේදී මා දැකලා තියෙනවා නොඑක් වර්ණයෙන් යුත් බත් වර්ග රාශියක් තියෙනවා. බීටිස් මේ දූ බත් තියෙනවා රතු පාටින්, නිවිතිස් මේ දූ කොළ පාට බත්, කටරොළු දූ ලා නිල් පාට බත්, කහ දාපු කහ පාට බත්, මේ පාටවල ඔක්කොම දාපු තනි බත් එක නොඑක් බත් වර්ග තියෙනවනේ. තේ ආකාරයේ ඒගොල්ලෝ සකස් කරනවා වර්ණ දාලා. ඒක ඇහැ පිනා යන්න කැමැත්තට හදපු දේවල්. හැබැයි કૃතිම දේවල් දාලා නැහැ. ඒ වර්ණ ස්වභාවික එළවලු පළතුරුලින් ගත්ත දේවල් තමයි දාලා හදලා තියෙන්නේ. ඒක වෙනම විෂයක්. නමුත් අපි කතා කරේ වර්ණ නිසායි. මම ඔබට කියන්නේ ඔබට අවශ්‍ය නම් බාහිර බලපෑම් වලින් බේරිලා, රෝග පීඩාවෙන් බේරිලා ඔබේ ජීවිතය යහපත් ගත කරන්න මෙන්න මේ පාරිශුද්ධ වර්ණ, පාරිශුද්ධ වර්ණයෙන් යුත් ඇඳුම්, පාරිශුද්ධ වර්ණයෙන් යුත් අවට ඔබට ලොකු මෙහෙයක් කරනවා. ඒක දැනගෙන විශේෂයෙන් ඇඳුම් අඳින්න, ඊළඟට බිම, සිවිලම සහ බිත්ති සහිත ඔබේ ගෘහයේ වර්ණාවලිය භාවිතා කරනකොට කල්පනා කරලා යොදන්න. සුදු පාටේ යෙදී යුතු තැන් සුදු පාටේ යොදන්න, ලා පාටේ යෙදී යුතු තැන් ලා පාටේ යොදන්න. තද පාටවල් කරන දේ මම ඔබට කිව්වා. තද පාටවල් අවශ්‍ය නම් තමයි අවශ්‍ය තැනකට අපි යොදන්නේ. නමුත් නිවසක තද පාටවල් යොදන්න තැනක් මා දකින්නේ නැහැ. අද ලස්සනට නොඑක් ගෙවල් වල ගහලා තියෙනවා මා දකින්නවා. තද චොකලට් පාට නොඑක් ඒවා දානවා. ඒකේ ඒගොල්ලෝ ලස්සනයි ආ මැච් වෙනවා කියලා කිව්වට මා කියනවා මැච් වෙන්නේ නැහැ. කුමකටද මැච් වෙන්නේ නැත්තේ? ඒ බිත්තිය මේ බිත්තියට මැච් වෙනවා. ඒ වර්ණ මේ ලස්සන ගාලනේ චොකලට් පාට, මේක තියෙන මේ පාට කලර් මැචින්, මේක ඉහෙළම ඩිසයින තමයි ඩිසයින් කරේ කියලා. ඒ බිත්තියට අර බිත්තිය මැච් වෙනවා. මා පිළිගන්නම්. ඒ බිත්තියට බිම මැච් වෙනවා. ඒකත් පිළිගන්නම්. හැබැයි පුතා, ඒ බිත්තියත් මේ බිත්තියත් ඉන්නේ කාට මැච් වෙන්නේ නැහැ. ඉන්නේ කාගේ ඇහැට මැච් වෙන්නේ නැහැ. එයාගේ ආධ්‍යාත්මික දියුණුවට ඒකනේ අවශ්‍යම දේ. ඒකට මැච් වෙන්නේ නැහැ. ඔබේ වර්ණාවලිය ඔහුගේ මනසට සහ ඔහුගේ මානසික දියුණුවට, ආධ්‍යාත්මික දියුණුවට භාවමේ තත්ත්වයන් සඳහා මැච් වෙන්නේ නැහැ පුතා. මම ඒක පැහැදිලිවම කියනවා. ඒ ගැන හිතලා වර්ණ භාවිතා කරන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. ඒ නිසා නාඩි පද්ධතිය, නාඩි ශෝධන ව්‍යායාමත් අපි කරද්දී නාඩි පද්ධතියට නරක ශක්තියින් ආකර්ෂණය කරලා දෙන්නත් එපා. ශරීරයෙන් යට ඇඳුම් ඔස්සේ නරක ශක්තියින් ආකර්ෂණය කරලා ඒ තැන්වලට දීලා පිළිකා හදා ගන්නත් එපා. විශේෂයෙන් යට ඇඳුම් වගේ ඒවා සුදු වස්ත්‍රයෙන් තියෙනවනම්, නැත්නම් ඒ වගේ ඊටාම ලාපාටින් තියෙනවනම්, වඩාත්ම හොඳ සුදු පාටින් තියෙනවනම් ඒවා පිරිසුදුකම පේනවා. ආලෝක විවෘත වීමක් නැහැ යට රඳින නිසා. ඔබට ඒ හිරිහැරේ බලන එක්කිනාට වෙන්නෙත් නැහැ. ඒකෙන් ප්‍රයෝජනක් සිද්ධ වෙනවා. මොකද නරක ශක්තිය ආකර්ෂණය කරන්නේ නැති නිසා ඔබේ නරක තැන් බේරෙනවා. ඒකත් මම අවසන වශයෙන් අපට දැනුවත් කරනවා. යලිත් මේනි මාතෘකාවක් ඔස්සේ අපි විශ්වවිද්‍යාලයෙන් හමු වෙමු. එතෙක් මේ අවස්ථාව ලබා දුන් මැතිනීටත් විශ්වවිද්‍යාලයට ස්තුති කරනවා. ඒ වගේම දිවිසුව මාධ්‍යංශයට ස්තුති කරනවා යලිත් වරක් මේ ක්‍රියාවට උපකාර වීම ගැන. ඒ වගේම ඔබටත් මගේ ඉමහත් ආදරය, ප්‍රශංසාව පිරිනමනවා. මගේ ආදරණීය ඥාතියන්නේ, ඔබ අඳුරෙන් එළියට මගෙත් එක්ක පිය නගන
කෙනෙක් වූ නිසාවෙන් මට ඒ ප්‍රීතිය තියෙනවා. අපි යන් අඳුර ඉරාගෙන ආලෝකය සොයාගෙන. තෙරුවන් සරණයි දෙවි පිටයි. විශ්ව පියස.